लोकविदु गुणय लोकय इता विशालय एन अपदन्ना इता सुलु कोटसकी नोदन्ना हरिय इताम बोहोय लोकेन अपदन्ना हरिय दियबिंदक पामनय नोदन्ना हरिय महासायर पामनक्यय किवद उपमाव हरिनत अपदन्ना हरिय एक වැලිකැටයක් පමණය නොදන්නා හරිය පොළවේ වැලිකැට පමණයයිද කිවද උපමාව වැරදිය අපදන්නා හරිය නිය පිටටගත් පස් ටිකක් තරම්ය නොදන්නා හරිය පොළවේ පස් පමණයයි කීවද උපමාව හරි නැත ලෝකයෙන් අපදන්නා නොදන්නා ප්‍රමාණ දැක්වීමට उपमावक नत भाग्यवत् अरहत् सम्मा संबुद्धयन् वहन्से सकल लोकय सर्वाकारेण दन वदालसेक एबेविन उन्वहन्से लोकविदु නම් වනසේක සියල්ල දත් බව කියවෙන සම්මා සම්බුද්ධ යන පදයෙන් ලෝකය දත් බවද කියවේ ලෝකය සම්මා සම්බුද්ධ පදයෙන් කියවෙන සියල්ලට අයත් දෙයකි. එසේ තිබියදී මේ නවගුණ පාඨයට ලෝකවිදු යනු ඇතුළත් කළේ කුමකටද යන පැනය මෙහිදී මතුවේයි. එහෙත් අටුවා ටීකාවල පැරණි බණ පොත්වල ඒ ප්‍රශ්න විසඳා තිබෙනු නොදක්නා ලදී. එය පිළිබඳ අපේ අදහස් මෙසේය ලෝකේහි සෙස්සන් ඒ දේ ගැන දැනගන්නේ උගනගන්නේ ගුරුවරයෙක්ගෙනි සම්මා සම්බුද්ධයන පදයෙන් ලෝකයේ දන්නා බව කියවෙන නමුත් ඒ අසනුයේ සිතට වඩා මතුවී දැනෙන්නේ තථාගතයන් වහන්සේ දත් දෙය නොව උන්වහන්සේ ගුරුන් ඇසුරු නොකොට ස්වශක්තියෙන් දත් බව හා නිවැරදි ලෙස දත් බවය. සෑම සත්වයෙක්ම ලෝකයට අයත්ය. ලෝකයෙන් කොටසක්ය. එහෙත් සත්වයෝ ලෝකය ගැන හා තමන් ගැන නොදනිති. තමන් ඇති වූයේ කෙසේද? තමන්ගේ අනාගතය කෙසේද? මරණින් පසු තමන්ට වන්නේ කුමක්ද? යන මේ කරුණු දැනගැනීමේ ආශාව බොහෝ දෙනෙකුන්ට ඇත්තේය. එබැවින් ලෝකවිදු යන ගුණය ඇසූ කල්හි ඔවුනට තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමේ ආශාව උන්වහන්සේගේ දේශනා ඇසීමේ ආශාව ඇතිවේ. එබැවින් මේ බුදුගුණ පාඨයට ලෝකවිදු යන පදය ඇතුළත් කරන ලද්දයි අපි සිතමු. ලෝකවිදු ගුණය විස්තර කළ යුත්තේ ලෝකේ යනු කුමක්ද? ලෝකේ සෑදී තිබෙන්නේ කුමකින්ද? ලෝකේ ඇති වූයේ කෙසේද? ලෝකය කොතෙක් පරණද? ලෝකේ විශාලත්වය කොපමණද? ලෝකේ ප්‍රභේද කවරහුද? යන ප්‍රශ්න විසඳීමෙනි. ඉදිරියට මේ ප්‍රශ්න බුද්ධ දේශනය අනුව විසඳනු ලැබේ. ලෝකයයි කියනුයේ සත්වයන් වශයෙන් හා අසත්ව වස්තු වශයෙන්ද ධාතු වශයෙන්ද ගුණ වශයෙන්ද ඇත්තා වූ සියල්ලටය. ලෝකයේ සෑදී ඇත්තේ කුමකින්ද යන බව ඊතා කොටින් කියතොත් නාම රූප දෙකින් යයි කිය යුතුය. නාම නම් සත්වයන් තුළ ඇතිවන දැනීම් විඳීම් කිපීම් ඇලීම් ආදියය. රූප නම් මහා භූත සතරහා ඒවා නිසා පවත්නා වූ වර්ණ ගන්ධ ආදියයි. ලෝකේහි හරය වශයෙන් ඇත්තේ පරමාර්ථ වශයෙන් ඇත්තේ ඒ නාම රූප දෙකය. තවත් ක්‍රමයකින් කියතොත් බුදු සමයෙහි ස්කන්ධ යන නාමය විවහාර කරන රූප වේදනා සංඥා සංකාර විඥාන යන මේවායින් लोके सैदी अतई कियुतुय लोके विभाग कलाम एहि ඇති දේවල් හැටියට ලැබෙන්නේ ඒ ස්කන්ධ පංචකයයි. තවත් ක්‍රමයකින් කියතොත් ද්වාදස ආයතනයන් ගෙන් ලෝකයේ සෑදී ඇතයි කිය යුතුය. ආයතන 12 නම් චක්කායතනය, රූපායතනය, සෝතායතනය, සද්දායතනය, ගානායතනය, ගන්ධායතනය, જીවහා ආයතනය, රස ආයතනය, කාය ආයතනය, පොට්ටබ්බ ආයතනය, මන ආයතනය, ධම්මායතනය යන මොහය. ආයතන වශයෙන් ලෝකේ විභාග කළාම එහි හරය වශයෙන් ලැබෙන්නේ ආයතන 12ය. තවත් ක්‍රමයකින් කියතොත් 18 ධාතුන්ගෙන් ලෝකය නිර්මිත වී ඇතැයි කිය යුතුය. ධාතු 18 නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු යන මෙම 18යි. ධාතු ක්‍රමයෙන් ලෝකයේ විභාග කළා නම් එහි හරය වශයෙන් ලැබෙන්නේ ධාතු 18ය. මෙහිදී ස්කන්ධ ආයතන ධාතුන් විස්තර කළ යුතු වුවද ග්‍රන්ථය දීර්ඝවන බැවින් මෙහි විස්තර නොකරනු ලැබේ. ඒවා අභිධර්මය ග්‍රන්ථවලින් දත යුතුය. අප විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය, විදර්ශනා භාවනා ක්‍රමය, චතුරාර්ය සත්‍ය යන ග්‍රන්ථවලින්ද ඒවා පිළිබඳ දැනුමක් ලැබිය හැකිය. ලෝකේ ඇති වූයේ කෙසේද යන ගැඹුරු පැනයකි. ලෝකයේ ඇතිවීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ, පුටු, මේස, රිය, ගෙවල් ආදිය කෙනෙකු විසින් නොසෑදුවහොත් ඉබේ ඇති නොවන්නාක් මෙන් අනේක ප්‍රකාර සත්වයන්ගෙන්, වෘක්ෂලතා ආදී වස්තුූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනෙකු විසින් නොසාධන ලද නම් මෙසේ ක්‍රමාණුකූලව ඇතිවිය නොහැකිය. ලෝකය මෙසේ ක්‍රමාණුකූලව ඇතිවී පවතින්නේ යම් කිසිවෙකු විසින් මේ ඇතිකරවන ලද නිසායයි වැරදි ලෙස සිතන ලදී. වඩුවෙකු ඇඳක් පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටාද මේ ලෝකය නොතැනිය හැකිය. මේ තැනිය හැකිවීමට සිතී මාත්‍රයෙන් ඒ දේ නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුයයිද සිතූහ. එබඳු මහා බලයක් ඇතියෙකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන්ලෝක වෙසෙන පුද්ගලයෙකු විය ඇතැයි සමහරු වැරදි ලෙස සිතාගත්හ. දෙවියන් වහන්සේය, බ්‍රහ්මයාය, ඊශ්වරයාය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබාගත්හ. මැවුම්කාරයකු ඇතිනම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූප ආදියම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම්කරු මවන්නටත් කෙනෙකු ඕමනා බව හෝ ඔවුන් කල්පනා කළේ නැත. ඔහු තමන් විසින්ම සිතින් මවාගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් වැරදි ලෙස සිතාගත්හ. සියල්ල පිළිබඳවම සම්මෝහය දුරුකරගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනෙකු විසින් මැවිය හැක්කක් නොවන බව දත්සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම් සත්ව ලෝකයට අයත්වන මැවුම්කරුට අයත්විය නොහැකි බවත් දැනවදාලසේක. බීජයෙන් ගසත්, ගසින් බීජයත් ඇතිවීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසුපසු සංස්කාරයන් පහළවීමෙන් සත්වලෝක, සංස්කාරලෝක, අවකාශලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැනවදාළසේක. මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවැත්ම සිදුවන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය. එක් භවයකදී ඇතිවන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවතද උපදී. උපන් පසු එහිද නැවත තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් පසු නැවතද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාක ඇතිවීම වශයෙන් නැවතද උපදී. උපන් පසු නැවතද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාකද, විපාක නිසා කර්මයද ඇතිවීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යා ආදී හේතු ධර්මයන් නිසාද, සංස්කාර ආදී ඵල ඇතිවීම නිසාද සංසාරය නොසිඳී පවතී. ලෝකයේ මුල. යමක් ඇතිනම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතු යන්න ඥායෙන් පිහිටා ඇතැමුන් ලෝකය හා සත්වයාගේ මුල හොයන්නට ගොස් නොයෙක් මිත්‍යා අදහස් ඇතිකරගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත්, ඒ ඵලය නිසා නැවත හේතුන්ද ඇතිවීමෙන් සංසාරය නොසිඳී පවතිනවා මිස මුලක් නොලැබිය හැකි බව දැනවදාළසේක. අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති යනුවෙන්, මහණෙනි, සංසාරය නොදන්නා ලද අග ඇතියක එහි පෙරකොන නොපෙනෙන්නේය යයි වදාළසේක. සංසාරයේ පටන් ගැනීම මුල කොන නොපෙනෙන්නේය. තථාගතයන් වහන්සේ එසේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නොපෙනෙන නිසා නොව, එහි පටන් ගැනීමක් නැති නිසාය. යමක් ඇතිනම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ. ආකාශයේ ඇති බව සියල්ලෝම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇතිවන්නට නම් ආකාශය නොතිබූ කාලයක් තිබිය යුතුය. එබඳු කාලයක් නොවිය හැකිය. ආකාශය දීර්ඝ කාලයක් හිස්ව තිබී පසුව එය තුළ ලෝක ධාතු හා සත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නොතිබුණා නම් හැම කල්ම එය ඒ සැටියෙන්ම තිබිය යුතුය. ආකාශය තුළ ලෝක ධාතුන් ඇත්තේ, සත්වයන් ඇත්තේ, ඒවාද ආකාශය සේම ආකාශය තුළ තිබූ නිසාය. යම්සේ අහසේ පටන් ගැනීමක් නොලැබිය හැකිද, එමෙන් ආකාශය තුළ පවත්නා සත්ව සංස්කාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතුය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුවද එහි සෑම කල්හිම අලුත් බවක්ද ඇත්තේය. උපන් සත්වයෝ මැරී නැවත උපද අලුත් බවක්ද ඇත්තේය. උපන් සත්වයෝ මැරී නැවත උපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනෙක් සියල්ලද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහ පොළොව ආදී ලෝක ධාතුහුද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ලම පුරාණ වස්තුන්ගේ විකෘති ලෙස කිවද වරදක් නැත. පරණ දේ නිසා, පුරාණ ධාතුන් නිසා ඇතිවන අලුත් දේය කීවද වරද නැත. ලෝකේ පෞරාණිකත්වය අනමතග්ග සංයුත්තේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂ ගණනාවකින් ප්‍රමාණ කළ නොහැකි අති දීර්ඝ කාලයකි. දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ, පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැයි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ, බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය. ඒවා මෙපමණ සිය ගණනක්ය කියා හෝ मेपमन दहस गणना लक्ष गणना किया हो प्रमाण किरीमट පුළුවන්කමක් නැහැ යයි වදාළසේක. උපමාවකින් එය දැක්විය හැකිදයි බ්‍රාහ්මණයා ඇසූ කලෙහි බ්‍රාහ්මණය මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මොහොතට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලි කැට ගණන ප්‍රමාණ කළ නොහෙන්නාක් මෙන් අතීත කල්ප ගණනද ප්‍රමාණ නොකළ හැකි බව වදාරා සංසාරය නොදන්නා ලද අගෑතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළසේක. දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි කල්පය කොතෙක් දික්වන්නේද ඇසීය. මහාන කල්පය ඊතා දිගය. එය මෙපමණ වර්ෂ ගණනක්, මෙපමණ වර්ෂ සිය ගණනක්, මෙපමණ වර්ෂ දහස් ගණනක්, මෙපමණ වර්ෂ සිය දහස් ගණනක්, මෙපමණ වර්ෂ දසදහස් ගණනක්, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක් කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය යයි තථාගතයන් වහන්සේ වදාළහ. ස්වාමීනි උපමාවක් දැක්විය හැකිදැයි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් මහණ දිගු පළලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන මහ කළු ගලක් සියවසකට වරක් කසී සලුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ යයි වදාළසේක. අනමතග්ග සංයුත්තෙන් ලෝකේ විශාලත්වය මෙසේ දත යුතුය. එක් ලෝක ධාතුවක හෙවත් සක්වල භූමි 130ක් ඇත්තේය. ඒ මෙසේය: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, අසුරකාය යන අපාය භූමි 4කි. මනුෂ්‍ය භූමිය, චාතුර්මහරාජික භූමිය, තාවතිංස භූමිය, යාම භූමිය, තුසිත භූමිය, නිර්මාණ රති භූමිය, පරනිම්මිත වසවර්ති භූමිය කියා කාම සුගති භූමි 7ක් ඇත්තේය. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධාන භූමි 3කි. පරිත්තාබ, අප්පමානබ, ආබස්සර යන ද්විතීය ධාන භූමි 3කි. පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න යයි තෘතීය ධාන භූමි 3කි. වේහප්පල, අසඤ්ඤ සත්‍ය, සුද්ධාවාස කියා චතුර්ථ ධාන භූමි 7ක් ඇත්තේය. අභිහ අතප්ප, සුදස්ස, සුදස්සී අකනිට්ඨකා කියා සුද්ධාවාස 5කට බෙදෙයි. මේ භූමි 12 රූපාවචර භූමි හුය. ආකාසඤ්ඤායතනය, විඤ්ඤායන්තායතනය, ආකින්චඤ්ඤා ඡායතනය, නේව සංඥා නා සංඥා යතනය යයි අරූපාවචර භූමි 4කි. මෙසේ භූමි 31ක් වේ. සංජීව, කාලසූත්‍ර, සංඝාත, තාපය, ප්‍රතාපය, රෞරවය, මහා රෞරවය, අවීචිය ආදී නරකය 8 වැදෑරුම් වේ. එක් මහා නරකයක් අවට කුඩා නරක 16 බැගින්ද ඇත්තේය. අංගුත්තර නිකාය තික නිපාතයේ, ද්විතීය පණ්ණාසකයේ, ආනන්ද වග්ගයේ, දසමන සූත්‍රයේහි දැක්වෙන ලෝක ධාතු විභාගය අනුව ලෝකේ විශාලත්වය සැලකිය යුතුය. එක් හිරකින්, එක් සඳකින් ආලෝකවත් කරන ඉහතකි 31 භූමියකින් යුක්ත වන තැන එක් ලෝක ධාතුවකි. එබඳු ලෝක ධාතු 1000ක් සහ ශ්‍රී ලෝක ධාතුව නම් වේ. එයට චූලනිකා ලෝක ධාතුවද කියයි. චූලනිකා ලෝක ධාතුව හෙවත් සහ ශ්‍රී ලෝක ධාතු 10000න් ගුණ කර කලෙහි 10 लाख 91 लोक धातु 10 लाख 91 ए लोक धातु 10 लाख द्विसहस्री लोक धातु हेवत् मध्यम लोक मध्यमनिका लोक धातु 90 10 लाख वन मध्यम लोक धातु नवत 10 गुण कलहोत लोक धातु कोटि लक्षयक वे ए कोटि लक्षयक सक्वल 3 सहस्री लोक धातु हेवत् महासहस्री लोक धातु यैकी अनुलबे මේ සක්වල හා මෙයට සමීපව පිහිටි සක්වල 999 සහශ්‍රී ලෝක ධාතුවයි. ඒ ශ්‍රාවකයන්ටද විශේෂ වේ. 이르දිමත් ශ්‍රාවකයන්ට ඒ සක්වල 10ට ඇසෙනසේ කතා කළ හැකිය. ඒ සක්වල 10හි ආලෝක අන්ධකාර පැතිරවිය හැකිය. මේ සක්වල හා අවට පිහිටි 10 लाख सक्वल द्विसहस्री लोक धातु हेवत् मध्यमनिका लोक धातु आय ए बुधवरुणगे जाति श्रेष्ठय महाबोसतुनगे मौकुस पिलिस्द गनीम एन बिहिवीम महान अभिनिष्क्रमणय बुधुवीम दमसक पैवतीम आय संस्कार हरीम महापरिनिर्वाण यन अवस्थावन ही ए मध्यमनिका लोक धातु कंपावन भव अंगुत्तर अटुआवेहि दक्वा तिबेई अन बहो तन्वल दक्वेन्ने महाबोसतुनगे पिलिसिंद गैनीम आदियेहि सक्वल 10 दहसक कंपावन भवय මේ සක්වලත් සමග කෝටි ලක්ෂයක් සක්වල 3 සහස්‍රී ලෝක ධාතුව හෙවත් මහා සහස්‍රී ලෝක ධාතුව තථාගතයන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රයයි. එහි ආටානාටිය පිරිත, ඉසිගිලි පිරිත, දජග්ග පිරිත, බොජ්ජංග පිරිත, කන්ද පිරිත, මෝර පිරිත, මෙත්ත පිරිත, රතන පිරිත යන මේවායේ බලය පිහිටන බව කියා තිබේ. තථාගතයන් වහන්සේ ආඥා බලය ඒ සක්වල කෝටි ලක්ෂයේහි පවත්නා බැවින් 3 සහස්‍රී ලෝක ධාතුව තථාගතයන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රය වේ. 3 සහස්‍රී ලෝක ධාතුවෙන් ඔබ්බෙන් ඇති සක්වල සියල්ල තථාගතයන් වහන්සේගේ විශේෂ ශේස්ත්‍රයයි. එහි ප්‍රමාණයක් නැත. එය අනන්තය. ඒ සක්වල සියල්ලටම තථාගතයන් වහන්සේට ආලෝක අන්ධකාරයන් පැතිරවිය හැකිය. සමතනම වෙසෙන සත්වයන්ට ඇසෙනසේ කතා කළ හැකිය. චක්‍රාවාලයන්ගේ බොහෝ බව දැක්වීමට අටුවාවෙහි දක්වා ඇති උපමාවක් මෙසේය. කෝටි ලක්ෂයක් සක්වල බ්‍රහ්ම ලෝකයේ දක්වා පිරවීමට තරම් අබ ඇටගෙන යම් කිසිවෙකු හමුවන සක්වලට එක අබ ඇටයෙන් බැගින් හෙලමින් එක් දිශාවකට බලා ගමන් කළහොත් අබ ඇට රාශිය ඉවර වෙනවා මිස ඒ දිශාවේ සක්වලවල් අවසන් නොවේය යනු ඒ උපමාවයි. මෙසේ අතිමහත් වූ අනන්ත වූ ලෝකය දන වදාළ බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වනසේක. සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකයයි ලෝකය තෙවදෑරුම් වේ. සත්ව සමූහය සත්ව ලෝක නම් වේ. සත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව, කඳු, ගස්වැල ආදිය අවකාශ ලෝකය නම් වේ. ඒ ලෝක දෙකට අයත් රූප, වේදනා, සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වේ. රූපාදීන්හි ඇලී සිටින්නෝ යන අර්ථයෙන් තෘෂ්ණාව සහිත ස්කන්ධයෝ සත්ව ලෝක නම් වෙති. लोकियति इत्थ कुसला कुसलं थब्बा कोच्चाति लोको। यह दक्वेन्ने कुसला कुसलयन विपाक ओन के रही देखिए है कि बेविन सत्व समूह लोक नाम वे यानुई सत्वयन संस्कारयन एहि दक्विय है कि यन अर्थेन पोलव खांदु गस गल आदि लोक नाम वे लुज्जति पलुज्जतीति लोको। यह दक्विन परिधि संपूर्णेन विनाशवीम कोटस वशेन विनाशवी फलुद्वीम एति बेविन संस्कार समूह लोक नाम वे। මේ තුන් ආකාර ලෝකය දනවදාල බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වනසේක। සම්ති වික්ඛවේ සත්තා නානත්ත කායා නානත්ත සංඤිනෝ යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයන්හි විඥාන ස්ථිතියන්ගේ වශයෙන් සත්ව ලෝකය සත් අයරකින් බෙදා වදාරා තිබේ। विज्ञान स्थितियानु प्रतिसंधि विज्ञाने अतिवन स्थानयोय प्रतिसंधि विज्ञाने अतिवन्ने सत्वयन केरहिय एबेविन सत्वयोम विज्ञान स्थितिहु नाम वेति। नानत्थकाय नानत्थ संयुहुय नानत्वकाय एकत्व संयुहुय एकत्वकाय नानत्थ संयुहुय एकत्वकाय एकत्व संज्ञेहुय आकाशन्यायतन नूपगयो य विज्ञानान्तायतन अनुपगयो आकिंचन्यायतन अनुपयोग किया विज्ञानस्थितिन गे वशेन सत्वयो सत् कोटसक वेति। खैहा प्रतिसंधियेदी संज्ञावेहि वेनस्वीम अति सत्वयो नानत्वकाय नानत्वसंज्ञी सत्वयोय मनुष्ययोय चातुर्महाराजिक आदि दिव्यलोकहैः देवियोय अतः विनिपातिकयोय यन मोहु नानत्वकाय नानत्वसंज्ञुः वेति। अनंत चक्रावालयन हि वेसन सियलुम मनुष्ययो वर्ण संतान आदियन एकिनेकट वेनस वेति। ओन अतर सर्वाकारेण समान देदेनेक नत न्यून दरुओद ओनोन बेहेविन समान वतुदु सर्वाकारेण समनोवेति। ओनगेन अतमेक अहेतुक प्रतिसंधियत्तोय अतमेक द्विहेतुक प्रतिसंधियत्तोय अतमेक त्रिहेतुक प्रतिसंधियत्तोय एबेविन प्रतिसंधि संज्ञावेन्द ओहु एकिनेका वेनस वूवोय। एबेविन सियलुम मनुष्ययो नानत्वकाय नानत्त संज्ञेहु वेति। कामावचर दिव्यलोक हयहि देवियोद नोएक पह अत्तोय नोएक सटहन नोएक प्रमाण अत्तोय ओनगेन अतमेक द्विहेतुक प्रतिसंधियत्तोय अतमेक त्रिहेतुक प्रतिसंधियत्तोय एबेविन ओहु नानत्वकाय नानत्त संज्ञेहु वेति। विनिपातिकयो नाम प्रेतयंटद अयत නොවන දෙවියන්ටසේ යස ඉසුරු නැති සෑහෙන තරමට ආහාර පාන නොලබන ඇඳුම් පැළඳුම් නොලබන චාතුර්මහරාජික දිව්‍ය ලෝකයට අයත් වන මේ මිනිස් ලෝවම හැසිරෙන දුප්පත් සත්ව කොට්ටාසයකි। ඔහු නානා වර්ණ ඇත්තෝය නොඑක් සටහන් ඇත්තෝය ඇතැම්හු කෘෂය ඇතැම්හු ස්ථූලය ඇතැම්හු කුඩා සිරුරුද ඇතැම්හු මහත් සිරුරුද ඇත්තෝය। ප්‍රතිසන්ධි සංඥා වශයෙන් ඔවුන්ගෙන් ඇතැමෙක් අහේතුකයි ඇතැමෙක් ද්විහෙතුකයි ඇතැමෙක් ත්‍රිහෙතුකයි එබැවින් ඔවුහුද නානත්වකාය නානත්ත සංඤ්ඤුහුය। විනිපාතිකයන් දුක්ඛිත සත්ව කොට්ටාශයක් වුවද ඔවුන් අතර සිටි ඇතැම් ත්‍රිහෙතුක ප්‍රතිසන්ධියෝ මගපල ලබති। उत्तरमातानां विनिपातिकाव अनिरुद्ध තෙරුන් වහන්සේගේ ධර්ම සංඥාවක් අසා සෝවාන් වූ බවද පුනබ්බ සුමාතා නම් විනිපාතිකාව හා ඇගේ පුත්‍රයාද බුදුරදුන්ගේ දහම් දෙසුමකට කන්දී සෝවාන් වූ බවද යක්ක සංයුක්තේ දක්වා තිබේ. ඔවුනොවුන්ට වෙනස්කය ඇති එකම ප්‍රතිසන්දි සංඥාවක් ඇත්තෝ නානත්වකාය ඒකත්ව සංඥේහුය. බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මපුරෝහිත මහා බ්‍රහ්ම යන ප්‍රථම ධාන රූපාවචර භූමි තුනෙන් බ්‍රහ්මයන් හා හතර අපායට අයත් සත්වයෝ ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්දි සංඥාවක් ඇති සත්වයෝය. බ්‍රහ්මපාරිසජ්ජ වාසීන්ගේ කයට මහත් කයක් හා ආලෝකයක් බ්‍රහ්මපුරෝහිත වාසීන්ට ඇත්තේය. ඔවුන්ගේ කයටද වඩා මහත් කයක් හා මහත් ආලෝකයක් මහා බ්‍රහ්ම භූමියෙහි බ්‍රහ්මයන්ට ඇත්තේය. ශරීරවලින් ඔවුනොවුන්ට වෙනස් වූ ඒ භූමිත්‍රයෙහි බ්‍රහ්මයන් සැමදෙනව පිළිසිඳගන්නේ ප්‍රථම ධාන විපාක සංඥාව නැමැති එකම සංඥාවෙනි. එබැවින් ඔවුහු නානත්වකාය ඒකත්ව සංඥේහුය. සතර අපායෙහි නරකයෙහි ඇතැම් සත්වයන් ශරීර ගව්ගන්න දිගයි. ඇතැමූගේ ශරීරයේ අඩයොදුන යොදුන පමණ වේ. දේවදත්තගේ කය සිය යොදුනකි. තිරිසනුන්ගෙන්ද ඇතැම්හු කුඩා ශරීර ඇත්තෝය. ඇතැම්හු මහත් ශරීර ඇත්තෝය. වර්ණ වශයෙන් අනේක වර්ණ ඇත්තෝය. අනේක සටහන් ඇත්තෝය. ප්‍රේතයෝ එසේමය. ඇතැම් ප්‍රේතයෝ 60 පමණ කය ඇත්තෝය. ඇතැම්හු 80 පමණ කය ඇත්තෝය. දීඝපිට්ඨික නම් 60 කයක් ඇති ප්‍රේතයන්ද ඇති බව කියා තිබේ. ශරීරයෙන් নানা ප්‍රකාර වන ඔවුන් සැමදෙනම පිළිසිඳගන්නේ අකුසල විපාක හේතුක සංඥාව නැමැති එකම සංඥාවකෙනි. එබැවින් ඔවුහු නානත්වකාය ඒකත්ව සංඥේහු වෙති. පරිත්තාබ අප්පමානාබ ආබස්සර යන ද්විතීය ධාන භූමි තුනෙහි බ්‍රහ්මයෝ ශරීරයෙන් සමාන වෙති. ඔවුන්ගෙන් ඇතැමකු පිළිසිඳගන්නේ ද්විතීය ධාන රූපාවචර විපාක සංඥාවෙනි. ඇතැමකු පිළිසිඳගන්නේ රූපාවචර විපාක තෘතීය ධාන සංඥාවෙනි. එබැවින් ඔවුහු ඒකත්තකාය නානත්ත සංඥේහු වෙයි. පරිත්ත සුභ අපමාන සුභ සුභකින්න යන භූමි තුනෙහි බ්‍රහ්මියෝ සමාන ශරීර ඇත්තෝය. සැමදෙනම රූපාවචර චතුර්ථ ධාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසඳ ගන්නෝය. එබැවින් ඔවුහු ඒකත්තකාය ඒකත්ත සංඥේහුය. වේහප්පල භූමියේ බ්‍රහ්මයෝද සමාන ශරීර ඇත්තෝය. පංචම ධාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුන්ද ඒකත්තකාය ඒකත්ත සංඥේහුය. අසඤ්ඤ භූමියේ ප්‍රතිසන්දි විඥානයක් නොලැබෙන බැවින් එහි සත්වයෝ මේ විඥාන ස්ථಿತಿ විභාගයට නොගන්නා ලදහ. අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝ කසින භාවනාවෙන් චතුර්ථ ධානය උපදවා එයින් නැගට සිත පිළිකුල් කර යුතුය. සිත නැති බව යහපති වද බන්ධනාදී අනේක දුක් නැතැයි සලකන යෝගීහු දී චිත්තං යයි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට කැමැතිව කාලක්‍රියා කොට අසඤ්ඤ භවයේහි රූපය පමණක් ඇතිව ඉපිද කල්ප 500ක් එහි අචිත්තක ශරීරයෙන් නිශ්චලව ජීවත් වෙති. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨක යන ශුද්ධාවාස භූමීහු අනාගාමි අරහත් ආර්යයන් වහන්සේගේ වාසස්ථානයෝය. අනාගාමීන් හා රහත් වූ ලෝකයේහි සමකල්ම කල්හි නැත. ඒවායේ වෙසෙන අනාගාමී රහතුන් පිරිනිවී ගිය පසු ලෝකයේහි බුදු කෙනෙකුන් පහළ නොවුවහොත් ඒ භූමි හිස් වන්නේය. හැම කල්හිම ඒ භූමියන්හි සත්වයන් නැති බැවින් ඒවා මේ විඤ්ඤාණ ස්ථಿತಿ විභාගයට නොගත යුතුයයිද කියති. පරිත්ත සුබ අප්පමාන සුබ සුබකින්න වේහප්පල අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක යන නව භූමියෙහිම බ්‍රහ්මයෝ ඒකත්ව කාය ඒකත්ව සංඤී සත්වයන් වශයෙන් ගත යුත්තාහයිද කියති. නේව සංඥා නා සංඥායතන යන අරූප භූමියෙහි සත්වයන්ට ඇතයයිද නොකිය හැකිය, නැතයයිද නොකිය හැකියයි. ඊතා සියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්වයෝද විඥාන ස්ථಿತಿ විභාගයට නොගන්නා ලදහ. මෙසේ සත්වලෝක විභාගය දත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වන්නාහ. කාම භවය, රූප භවය, අරූප භවය, සංඥා භවය, අසඤ්ඤ භවය, නේව සංඥා නා සංඥා භවය, ඒකවෝහාර භවය, චතුවෝකාර භවය, පංචවෝකාර භවය යන නව වැදෑරුම් භවයන්හි වශයෙන් ලෝකය දැන වදාළෙහින්ද ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සුඛ දුක යන අෂ්ටලෝක ධර්මය අනුව ලෝකය පරිවර්තනය වීම දැන වදාළෙහින්ද සත්වයන්ගේ ආශය අනුශය චරිත අධිමුක්ති දන්නාහෙයින්ද අල්පරජස්ක මහරජස්ක තික්ක ඉන්ද්‍රිය මෘදු ඉන්ද්‍රිය ස්වාකාර ද්වාකාර සුවිඤ්ඤාප්‍ය දුර්විඤ්ඤාප්‍ය භව්‍ය අභව්‍ය වශයෙන් සත්ව ලෝක විභාග දන්නාහෙයින්ද ස්වභාව සමුදය නිරෝධ නිරෝධ උපාය වශයෙන් ලෝකය දනවදාලෙහින්ද තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වනසේක.